ෙදන්න එ පන්ය පහේද, පෘතු ගීසිීන්ගේ ආක්‍රමණයකටත්. ඒගේ එක්දා සයිය පනස් අටේදී ලන්දේසින්ගේ ආක්‍රමණයකටත් එක්දා සත්සිය අනු හයේදි ඉංග්‍රීසින්ගේ ආක්‍රමණයකටත් කියලා යුරෝපීයන්ගේ ආක්‍රමණ තුනකට අපි මුහුණ දුන්න වර්තමානයේ මේ පෝට් සිටි ව්‍යාපෘති හහා නූතන ගෝලීය නව යටත්විජිත කරණයේ ගොදුරක් බවට ශ්‍රී ලංකාව පත්වීමේ අවදා නක් දැන් මතු වෙලා තිනයි කියලා හිතෙනවා ගොඩ කරන ලද ශ්‍රීලංකා භහමේට ඇතිතම භූමිය අදයිතිකායිතිවා සිකම් කියන්නේ ඒන් බහුතරයක්. චීනයේ කැන භූමි අත්තිශය බහුතරය චයිනහාබ කියන වෙල සමාගම තමයි ඇත්වෙලා තිබෙන මේ වෙලට සමාගම් හරහ තමයි අර යුරෝපා ජාතී නුතුන් ආසිියාව යටත්විචත යටටත්භාවට පත් කරගත්ති. එතකොට අභග්්‍යකට ශ්‍රී ලංකාවේ ජනාධිපතිවරයා ඇතුළු ආණ්ඩුව වෙලට සමාගම් හරහා ලංකාව ඇතුළු ආසියාව යටත් කරගැනීම ඉතිහාසය අමතකකොට මේකට ඉල්ලලා තමා විසින්ම යටත්වීමේ ක්‍රමවේදකට අද යන බවක් පේනවා මේ පෝට් සිටියයට අදාල මේ පනතේ කෙටුම්පතිහි තිබෙන වගන්තිදිහැබැලුව.